දැන් වෙනස් වෙලාන ඒක කවත් දැක්කේ අරගොල් අරයාගේ මේකත් ඔය වගේ තව අරගොල්ල එක අර වෙනස ම මොක තුන්න නැද්ද තුන්න නැද එන අර ඇතුළු ගන යාවා පවිත එහෙම වෙන ඔක අර කන්නාඩි උපමාවෙන් මං කරන කරන්නේ තෝක පෙන්නන්න ඒක වැඩෙත් ඉක් මං හැබැයි ඒකට බය වෙනවා ඒක නිසා තමයි ඒක ඇතුළටම යන්න බැරි වෙන්නේ මම තේරෙන සාර්ථකක අනික කටි ගැට් දෙකකින් කොහොමද දැන් ඔබ අදකින් තාක විස්සර ඒ ගඩ පුළුවන් වේ දවග රහස් කියලා එතකොට දැන් මෙහෙම බලනකොට මේ මේක විතරයි නේ මෙහෙන්නේ ඔව් එහෙම මේ බාහිරක් පිටක් කියලා දෙයක් නැහැ නේ එතකොට දැන් හිත හිත කියන එක දැන් මේ දවසල අපේ සංගීතයේ මේක ඇතුලේ පහළ වෙනවා කියන්නේ අන්න ඒක එහෙම පහළ වෙන්න තැනක් නැහැ නෑ නෑ ඒක තමයි පැහැදිලිවම කියන්නේ මෙහෙම බාහිර කියලා එතකොට ඇතුලේ නැහැ පිටක් නැහැ වුණා මොකද මේක පහළ මෙතන තියාගෙන එළිය බලන්න එතකොට හැම තිස්සෙම අපි දෙකට මෙතන මම ඉන්නවා තව මට එතකොට බොහොම දෙකක් කියලා දෙනවනේ අර මොකද මුං ඇට මේක මල්ලයි මේ කයයි ඔක්කොම එක වගේ කියන එක ඇර ඒවත් අපි හිත හිතනි හිටිය මානසික කාර්ය කර එතකොට තේරෙනවා මෙහෙම බලුවාම මේ ඔක්කොම මේ කියන්නේ අභ්‍යන් මොකද ඔක්කොම බාහිරට නේ එතකොට එහෙම දැම්මම ඊපස්සේ තේරෙනවා ආ එහෙනම් මේ හිතට මේ කය අල්ලගත්තොත් විතරයි මේ හිත මේක ඇතුලේ පිළිගන්නේ එහෙම සහැල්ලුයි ඔව් ඔක මම එකයි කිව්වා මෙහෙම ලියන දුකක් දකින්නකොට ඈ ඉති ගහ පේනා වගේමනේ මං කඩලාව පෙන්නුවනේ ඇහ කන නාසය දිව කියන උපාදා රූප හත නාසය ති නැහැ කියන එක කඩලම් පෙන්නුව ඒක තවත් මට ගැඹුරට වැදුනා මම මෙයා කිව්වා මම සත්‍ය වේදනාව කිව්වේ ඊ රාමින් මහන්සිකර ඒක වැරදි ගන්න හැටි කියලා කය විතරයි කියලා තවත් ඔබ හිතන්න ගත්තා ඊට පස්සේ තවත් එතකොට දැන් බලන්න මෙහෙම කෙනෙක් දිහා බලන් ඉන්නකොට එතන නිස්සත්ත්ව නිජිය සුඤ්ඤව නේද? ඉතින් යා කන්නාදීන් පේනකොට ඒක ධාතුත් නැහනේ. එහෙනම් ඉතින් කවදාවත් හම්බ වෙලා නැහැ. නෑ කන්නාද දෙන්නේ කොහෙද නැහැ. ආ වෙන්න විදියක් නැහැ එහෙමනම් හිත දෙකක් එකතු වෙන්න ඕන. ඔව් එහෙම වෙන්න කවදාවත්. එකක් සකස් වෙන්න. හිත දෙක එකතු වෙන්න. ඔය ගත්තා සිතා කවදාවත් සකස් වෙන්නේ නැහැ කිව්වේ ඒක. විසංකාර ගතන් චිත්තං තණ්හාන කයිබද්ද. ඒක නේ සිද්ධ. හොඳටම තේරෙනවා සම්මාසේ. එතකොට දැන් මෙතන ඉඳන් ලංකාවේ කෙනෙක් හරි වෙන කොහේ හරි කෙනෙක් ගැන හිතනකොට ඒක නක ඔයවත් නැහනේ මෙතන ඉන්න කෙනෙක් ගැන හිතනකොට ඔය ළඟින් ඉන්න කෙනා ඉන්නවද ඒ රස්වයි හිතින්ද නේද නම් දැන් විද්‍යාවෙන් එතන වචනවල ඉන්නේ උඟම්ම දෙන්නේ
මම මේ වචන වලින් ගන්නෑ වචන මම ඔක්කොම දන්නවා. මම වචන වලින් කිව්වට ඔයගොල්ලන් තේරෙන්නේ නෑ. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කාය ලෞතා මුත්තා උපචේ සම්පති ඕකේ වේ කියලා ඔයගොල්ලෝ දන්නේ නෑනේ. ඒවම අර උපමා වලින් ඔක්කොම ඇතුළත් කරලා තියෙනවා. අත්ති පික්කවේ තදායතන යත්ත නේව පටවි නාපෝ ධාතුන තේජෝ ධාතුන ආකාසානං චෛතන විඥානං චෛතන අකින්චඤ්ඤ ආයතන නේව සංඥා න සංඥා ආයතන ආයම් ලෝකෝ න පරලෝකෝ කිව්වට තේරෙන්නේ නැහැ. ඒක තමයි කන්නාඩි උපමාව කිව්වේ. කන්නාඩි ඉතින් අප පටවි ධාතු තියෙනවා ආපෝ ධාතු තියෙනවද නැහැ. තේජෝ වායෝ අවකාශයිද මොකක්ද